ශ්‍රී ලංකා කණ්ඩායම් බිහිකළ සාර්ථකම වේගපන්දු යවන්න තමයි චමින්ද වාස්. වාස්ගෙන් පස්සේ අපිට හොඳ වමත් වේගපන්දු යවන්නෙක් හොයාගන්න බැරි වුණා. චානක වෙලගෙදර විශ්ව ප්‍රනාන්දු වගේ පන්දු යවන්න ටෙස්ට් තරඟවල වමත් වේගපන්දු යවන්නෙක් විදිහට වැඩපෙන්නුවත් වාස් වගේ පන්දු යවන්නෙක් අපිට තාමත් නැහැ. ඔය අතරේ වාස්ගේ හැට වමත් වේගපන්දු යවන්නෙක් හසු වුණා. එඩිල් ෂාන් මදුසංක. වාස් ශ්‍රී ලංකා 19 පහළ කණ්ඩායමේ පුහුණුකරු විදිහට ඉද්දී පාකිස්තාන කණ්ඩායමක තරඟාවලියක නෙට් බෝලර් කෙනෙක් විදිහට ඇවිත් පන්දු යවද්දී තමයි වාස්ට මදුසංක හමු වෙන්නේ. හුංගම විජේබා විදුවලෙන් බිහිවන මේ වමත් වේගපන්දු යවන්න මේ වෙති ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන වේගපන්දු යවන්න බවට පත් වෙලා ඉවරයි. තාමත් අවුරුදු 21ක් වෙන මදුසංක ආසියානු කුසලාන තරඟාවලියේ ඉන්දියා කණ්ඩායමට එරෙහිව තරඟේ අමතක නොවන කඩුල්ලක් ලබා ගන්නවා. ඒ තමයි පසුගිය දශකයේ වඩාත් සාර්ථකම ප්‍රතිකරු විදිහට ඉහළින්ම ඉන්න විරාත් කොහලිගේ කඩුල්ල කොහලි අසරණ කරලා ලබා ගැනීම. ලකුණු නොදී පන්දු තුනක් කොහලිට යොමු කරපු මදුසංක හමුවේ වේගවත් පහරක් ගහන්න යන කොහලි තමන්ගේ කඩුල්ල අහිමි කරගන්නවා. තරඟාවලි කිහිපයක ශ්‍රී ලංකා සංචිතයේ හිටියත් කණ්ඩායමට එන අවස්ථාවක් නොලැබුණු තාමත් අවුරුදු 21ක් වෙන මේ වේගපන්දු යවන්න තමන්ට ලැබුණු අවස්ථාව ගැන කියලා තිබුණේ මෙහෙම කතාවක්. මගේ තාත්තා දීවරේක් අපිට පොඩි කඩයක් තිබුණේ. පාසල් කාලෙත් ලොකු අඩුපාඩුකම් එක්ක තමයි ක්‍රිකට් ගැහුවේ. චමින්ද වාස් තමයි මම පන්දු යවනවා දැකලා මට පුහුණු වීම වලට එන්න කිව්වේ. ඊට පස්සේ මිකි ආත ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු විදියට ඉද්දී මම ටෙස්ට් සංචිතයට ආවා. දකුණු අප්‍රිකා කණ්ඩායමේක ටෙස්ට් තරඟාවලියේදී 2021 මම සංචිතයේ හිටියා. ඊට පස්සේ බංග්ලාදේශ එක්ක තරඟාවලියේ දැන් පුහුණුකරු ක්‍රිස් සිල්වුඩ් යටතේ සංචිතයේ හිටියා. කණ්ඩායමේ තැනක් ලැබුණ නැති වුණත් ඒ සංචිතවල ඉඳලා ගොඩක් වටිනා අත්දැකීම් ලබා ගන්න පුළුවන් වුණා. ওই විදිහට අත්දැකීම් ලබාගත් දිල්ෂාන් ආසියානු කුසලානයේ තමන්ට ලැබුණු අවස්ථාවෙන් තමන්ගේ හැකියාවන් පෙන්වන්න සමත් වුණා. වාස් ඉතිරි කරලා ගිය හිඩස පුරවන්න වාස්ම සොයාගත්ත මේ තරුණ ක්‍රීඩකයාට හැකියාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දේ සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙන් ඔබට සුබ දවසක්.